ඉතින් අද වීඩියෝ එක අපි කතා කරන්නේ නැහැ HK416D ජෙල් බ්ලාස්ටර් ගන්න එක ගැන. ඉතින් මේ ගන්න ගත්තාට තව ටික දවසකින් ජෙල් බ්ලාස්ටර් ලංකා වෙබ්සයිට් එකෙන් හෝ ෂෝරූම් එකට ගිහිල්ලා මිලදී ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් එහෙම මිලදී ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ වීඩියෝ ඉවරනකම් බලන්න. මොකද අද වීඩියෝ අපි HK416D ජෙල් බ්ලාස්ටර් ගන්න එක ගැන හැම දෙයක්ම ගොඩක් විස්තර ඇතුව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එකට කලින් ඔයා තාම channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහාට රතු පාට subscribe button click කරලා එකතු වෙන්න ලංකාවේ ලොකුම toy gun armor එකත් එක්ක. ඉතින් මුලින්ම අපි කතා කරමු අපේ box එකේ මොනවද අපිට හම්බ වෙලා තියෙන්නේ කියන එක. ඉතින් box එක open කරගත්තට පස්සේ මුලින්ම අපිට බලා ගන්න හම්බ වෙනවා gun එකේ disclaimer එක. ඒ වගේම disclaimer එක පිටිපස්සෙන් අපිට බලා ගන්න පුළුවන් gun එකේ gel bullets අපි කොහොමද හදාගන්නේ කියන එක. ඉතින් මේ disclaimer එක සඳහන් වෙන්නේ මේ gun එක වාට කොයිම වෙලාවකත් public තැනක පාවිච්චි කරන්නවත් ඒ වගේම අනවශ්‍ය වැඩකට පාවිච්චි කරන්නවත් අවසර ලැබෙන්නේ නැහැ කියන එක. ඉතින් gun එකේ manual එක බැලුවොත් ඔයාලට idea එකක් ගන්න පුළුවන් මේ gun එක assemble කරගන්න විදිය ගැන. ඉතින් gun එකේ parts ගැන කතා කරද්දී gun එකේ parts ඉදිරිය අපිට බලා ගන්න පුළුවන් gun එකේ body එක, ඒ වගේම gun එකේ front barrel එකක් දීලා තියෙනවා, adjustable butt stock එකක් දීලා තියෙනවා, gun එකේ suppressor barrel එක අපිට බලා ගන්න පුළුවන්, ඒ වගේම gun එකේ scope එක, gun එකේ magazine එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් magazine එක යටින් මෙන්න මේ වගේ gun එකේ hand grip එක සහ gun එකේ hand grip එක set කරගන්න ඕනේ මෙන්න වගේ tools කීපයක් දීලා තියෙනවා. ඒ වගේම අපේ ආරක්ෂාවට මෙන්න වගේ safety glass එකක් අපිට බලා ගන්න පුළුවන්, ඒ වගේම gun එකට flash light එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ටික මම මේ විදිහට පොඩ්ඩක් අයින් කරගන්නම්. ඉතින් මේකට යටින් අපිට බලා ගන්න පුළුවන් gun එකේ front side එක, ඒවම gun එකේ back side එක, gun එකේ flash light එක mount කරන්න ඕන mount එක, ඒ වගේම 7.4 volt rechargeable battery එකක් අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව gun එකට bullet packets කීපයක් මේකේ අපිට බලා ගන්න ලැබෙනවා. ඉතින් දැන් අපි කතා කරමු මේ gun එක අපි කොහොමද assemble කරගන්නේ කියන එක. ඉතින් මුලින්ම මම assemble කරගන්න යන්නේ gun එකේ body එක සහ gun එකේ butt stock එක. ඉතින් gun එකේ butt stock එකේ මේ විදිහට අතර ගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මේකේ පිටිපස්සා කොටස මේ විදිහට කරකවලා ගලවලා අයින් කරන්න. ගලවලා අයින් කරාට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ gun එකේ වය එක, මෙන්න මේ සිදුරෙන් ඇතුළට දාලා මෙන්න මෙතනින් එළියට ගන්න එක. ඉතින් මෙන්න මේ විදිහට සිදුරෙන් ඇතුළට දාලා අපිට පුළුවන් ලේසියෙන් මේක එහා පැත්තෙන් එළියට ගන්න. එළියට ගත්තට පස්සේ ආඩ බලාගන්න මෙන්න මෙතන gun එකේ පොඩි rail එකක් වගේ තියෙනවා. ඉතින් ආඩ තියෙන්නේ මෙන්න මේ rail එකට butt stock එකේ මේ දි තියලා මේක තද කරන්න පල්ලෑට යනකම්. එතකොට බස් ස්ටොක් එක අපිට ලේසියෙන්ම ගන්න එකත් එක සෙට් කරගන්න පුළුවන්. හැබැයි එතෙන්දී පොඩ්ඩක් පරිස්සම් වෙන්න වෙනවා. මොකද ගන්න එක වය එක ඔකට අහු වුණොත් වය එකට ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඊළඟට මම මෙන්න මේ බැටරිය කනෙක්ට් කරගන්න යනවා. ඉතින් මේ බැටරිය එක චාර්ජ් කරන්න ඕන චාර්ජින් කේබල් එකත් අපිට බොක්ස් එකේ හම්බෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට බැටරිය එක ඇතුළට දාලා වාඩ පුළුවන් මෙන්න මෙතනින් පවර් එක කනෙක්ට් කරන්න. ඊට පස්සේ ආයෙත් මෙන්න මේ වයර්ස් ටික නැවත මේ සිදුර ඇතුළටම දාලා මෙන්න මේ කොටස මේකට සෙට් කරගන්න. ඉතින් ඒ විදිහට තමයි අපිට මේකේ බට් ස්ටොක් එක සෙට් කරගන්න තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු gun එකේ බෑක් සයිඩ් එක කොහොමද අපි සෙට් කරගන්නේ. ඉතින් gun එකේ බෑක් සයිඩ් එක සෙට් කරනකොට මෙන්න මේ වගේ ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් අපිට ඕන වෙනවා. ඉතින් මේ විදිහට මේ ස්ක්‍රූ එක ගලවලා අපිට පුළුවන් මෙන්න මේ කෑල්ල වෙන් කරගන්න. ඊට පස්සේ අපිට අවශ්‍ය තැනට මේ බෑක් සයිඩ් එක තියලා නැවත මෙන්න මේ කොටස මේ විදිහට තියලා අපේ ස්ක්‍රූ එක නැවත තද කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට මම සෙට් කරගන්න යන gun එකේ ස්කෝප් එක. ඉතින් ස්කෝප් එක විදිහට අපිට හම්බෙන්නේ CQB T. sight එක. මේ සයිට් එකේ බටන් එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මෙස් කරාට පස්සේ මෙන්න මේ විදිහට රෙඩ් ඩොට් එකක් අපේ ස්කෝප් එකේ බලා ගන්න ලැබෙනවා. ඉතින් මෙන්න මෙතන එහා පැත්තේ අපිට බලා ගන්න පුළුවන් පොඩි බටන් එකක්. ඉතින් මේ බටන් එක මේ විදිහට ප්‍රෙස් කරගෙන අපිට තියෙන්නේ මෙන්න මේ රේල් එකට තියලා පිටිපස්සට රදින්න. එතකොට අපිට ලේසියෙන්ම අපේ ස්කෝප් එක අපේ ගන් එකත් එක්ක සෙට් කරගන්න පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය තැනට ආවට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරන් ඉන්න එක අතාරින්න. එතකොට මේ ස්කෝප් එක ගොඩක් ස්ටේබල් විදිහට අපේ ගන් එකත් එක්ක සෙට් වෙලා තියෙනවා. ඉතින් ඊළඟට අපි කතා කරමු gun එකේ front sight එක සෙට් කරගන්න විදිය. ඉතින් front sight එක සෙට් කරද්දි කලින් විදියට මෙන්න මේ ස්ක්‍රූ එකක් තියෙනවා. මේ ස්ක්‍රූ එක ගලවලා අයින් කරගන්න ඕනේ. අයින් කරගෙන ඉවර වෙලා අපිට අවශ්‍ය තැනට මේ front sight එක තියලා අපිට තියෙන මෙන්න මේ ස්ක්‍රූ එක නැවත දාලා තද කරගන්න එක. ඉතින් ඊළඟට අපි කතා කරමු අපේ front grip එක කොහොමද අපි මේකට සෙට් කරගන්නේ කියන එක. ඉතින් front grip එක සෙට් කරගන්නකොට මෙන්න මේ වගේ tool set එකක් අපිට දීලා තියෙනවා. ඉතින් මේ tool set එක පාවිච්චි කරලා අපිට පුළුවන් front grip එක මේකත් එක්ක සෙට් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට front grip එක තියාගන්න. ඊට පස්සේ මෙන්න මේ කොටස මෙන්න මේකට මෙන්න මේ විදිහට සෙට් කරගන්න. සෙට් කරන ඉවරලා මෙන්න මේ nuts දෙකක් දීලා තියෙනවා. අපිට මේ nuts දෙක මේකට පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට මේ පැත්තෙන් තද කරගෙන මේ ගන්න එක එහා පැත්ත හරවලා ඔයාලට පුළුවන් screws දෙක දාලා මෙන්න මේ front grip එක සෙට් කරගන්න. මෙන්න මේ allen key එක පාවිච්චි කරලා. ඉතින් ඊළඟට මම සෙට් කරන්න යන gun එකේ ෆ්ලෑෂ් ලයිට් එක. ඉතින් ෆ්ලෑෂ් ලයිට් එකට පවර් එක දෙන්න මෙන්න මේ වගේ බැටරියක් අපිට ඕන වෙනවා. ඉතින් මේ බැටරිය පාවිච්චි කරලා අපිට පුළුවන් ෆ්ලෑෂ් ලයිට් එකට පවර් එක දෙන්න.
මේ flashlight එකට power එක දීලා මෙන්න මෙතන පිටිපස්ස අපිට බලාගන්න හම්බෙන switch එක. ඉතින් මේ switch එක on කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට අපිට flashlight එක on කරගන්න පුළුවන්. ඉතින් flashlight එක mount කරගන්න මෙන්න ඔයගේ mount එකක් දීලා තියෙනවා. ඉතින් මේ mount එකට මේ විදිහට තියලා පොඩ්ඩක් තද කරාම අපිට පුළුවන් මේ flashlight එක mount එකට set කරගන්න. ඊට පස්සේ අපිට දෙන මේ mount එක ගෙනල්ලා අපේ gun එකේ rail එකට මෙන්න මේ විදිහට තියලා මේක මේ විදිහට පිටිපස්සට අදින්න. පිටිපස්සට ඇද්දාට පස්සේ අපිට පුළුවන් ලේසියෙන් අපේ flashlight එක gun එකට set කරගන්න. ඉතින් මේ ගන්න එකත් එක්ක අපිට හම්බෙන්නේ මෙන්න වගේ ලස්සන ටෙක්ස්චර් එකක් තියෙන මැගසින් එකක්. ඉතින් මේ මැගසින් එකට සාමාන්‍ය 150 200 අතර වගේ ප්‍රමාණයක් බුලට් එකපාරකට ෆිල් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට පියන ඕපන් කරලා අපිට පුළුවන් ලේසියෙන් අපේ මැගසින් එකට බුලට් ෆිල් කරන්න. ඉතින් මේ ගන්න එකත් එක්ක මෙන්න මේ වගේ ෆ්‍රන්ට් බැරල් එකක් සහ සප්‍රෙස එකක් දීලා තියෙනවා. ඒ වගේ කැමති එකක් මේ ගන්න එකත් එක්ක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු මේ දෙක සෙට් කරගෙන ගන්න එකේ වෙනස කොයි වගේද කියන එක. ඉතින් මුලින්ම සෙට් කරගන්න යන්නේ ගන්න එකේ ෆ්‍රන්ට් බැරල් එක. ෆ්‍රන්ට් බැරල් එක සෙට් කරගත්තාට පස්සේ අපිට මෙන්න මේ විදිහට තමයි ගන්න එක බලාගන්න ලැබෙන්නේ. ඉතින් අපි කැමති නැත්නම් වඩ පුළුවන් මේ ගලවලා අයින් කරලා ඒ වෙනුවට ගන්න එකට මෙන්න මේ සප්‍රෙස එක සෙට් කරගන්න. ඉතින් ගන්න එකේ සප්‍රෙසර් එක සෙට් කරගත්තාට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපේ ගන් එක අපිට බලන්න ලැබෙන්නේ. ඉතින් දැන් වාට හොඳ අයිඩියාවක් හම්බෙන්නේ නැති ගන් එක කොහොමද ඇසෙම්බල් කරගන්නේ කියන එක ගැන. ඉතින් මේ ගන් එකේ ස්පෙෂල් දේවල් ගොඩක් තියෙනවා. අපි ඒ දේවල් ගැන දැන් කතා කරමු. ඉතින් ගන් එකට හම්බෙන්නේ මේ වගේ ඇඩ්ජස්ටබල් බට් ස්ටොක් එකක්. අපිට පුළුවන් මෙන්න මේ කොටස ප්‍රෙස් කරලා අපේ බට් ස්ටොක් එකේ සයිස් එක වෙනස් කරගන්න. ඉතින් ටිකක් ඉස්සරහට ආවට පස්සේ මෙන්න මෙතනින් අපිට බලන්න ගන්න පුළුවන් ගන් එකේ මැගසින් රිලීස් බටන් එක. මේ දෙක ප්‍රෙස් කරලා අපිට පුළුවන් ලේසියෙන්ම මැගසින් එක එළියට ගන්න. ඉතින් ගන්න එක අනිත් පැත්තට ආවට පස්සේ මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන් ගන්න එකේ ෆයර් සිලෙක්ට් එක. ඉතින් එතෙන්දී සෙමි සේෆ් සහ ඔටෝ කියන මෝඩ්ස් තුනටම මේකේ ස්විච් කරන්න පුළුවන්. ඉතින් මේ වෙලේ මම ගන්න එක තියලා තියෙන සේෆ් කියන මෝඩ් එක. ඉතින් එතෙන්දී ගන්න කොච්චර ෆයර් කරත් මේ ගන්න එකෙන් බුලට් යන්නේ. ඒ කියන්නේ ගන්න එක ඕෆ් වෙලා තියෙන. ඉතින් ඊළඟට මට බලන්න මෙන්න මේ විදිහට ගන්න එක සෙමි මෝඩ් එකට ස්විච් කරගන්න. ඉතින් එතෙන්දී එක බුලට් එකක් විතරයි එකපාරක් ට්‍රිගර් එක ප්‍රෙස් කරාම එළියට යන්නේ. මෙන්න මේ වගේ. ट्रिगे को प्रेस कर दिगटम फय वेन्े इक पारक मेकिंग फय वेन्न मट बोला मेन मेरे ऑटो मोड स्विच कर ऑटो मोड स्विच कर पास अब एक् दिगट मेकिंग बुलेट शूट कर बोलवा मेन मेवि दिगट ඉතින් ඔන්න විදිහට අපිට මේකේ මෝඩ්ස් තුනටම ස්විච් කරගන්න පුළුවන්. ඒ වගේම ගන්න එක ගොඩක් හොඳ ඩීටේලින් අපිට ගන්න එක දෙපැත්තෙම බලා ගන්න ලැබෙනවා. ඉතින් ඊළඟට මේකේ තියෙන විශේෂම දෙයක් තමයි ගන්න එකේ තියෙන බැරල් එක. ඉතින් මේ වගේ නිල් පාට ඇලොයි ටියුබ් එකක් තමයි අපිට මේ ගන්න එකේ බලා ගන්න ලැබෙන නිසා ගොඩක් හොඳ ඩියුරබිලිටි එකක් අපිට මේ ගන්න එකේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ගන්න එකේ අවුට්ඩෝර් ෂූට් කරන්න කලින් අපි ගන්න එකේ FPS එකේ කොහොමද වෙනස් වෙන්නේ කියන එක චෙක් කරලා බලමු. ඉතින් මේ වෙලේ මම පාවිච්චි කරන්නේ හෙවි මිල්කි ජෙල් බුලට් එක. ඉතින් මේ විදිහට අපිට පුළුවන් ජෙල් බුලට් එක අපේ මැගසින් එකට ෆිල් කරගන්න. मैगजीन फिल कर पास अब मेन मे विधिया मैगजीन गे चेक कर प्राइमिंग ऑप्शन अब दीलाने मे चार्जिंग हैंडल दीलाते हैं भाई चार्जिंग हैंडल फंक्शन या मुकूद इंडिकेट कर तीन विरा एक पावित प्राइमिंग करना क्या मेकने प्राइम करगा मेक सामान्य अभी बुलेट फील कर पास टिका शूट करना मेक निकाम मैगजीन तीन बुलेट गन के बेरल लोड मेन मे विधिया දැන් මේකේ මැගසින් එකේ තියෙන බුලට් බැරල් ලෝඩ් වෙලා තියෙනවා. අපි බලමු මේකේ FPS එකේ කොහොමද කියන එක. ඉතින් එතනදී මම පාවිච්චි කරනවා මෙන්න මේ ක්‍රොනෝ රීඩර් එක. ඉතින් පළවෙනි ෂොට් එක තිබ්බා මෙන්න මේ වගේ තමයි අපිට බලා ගන්න හම්බෙන්නේ 215.1ක් විදිහට තමයි මේකේ FPS එකේ බලා ගන්න හම්බෙන්නේ. ඉතින් අපි බලමු සව ෂොට්ස් කීපයක් තියලා මේකේ FPS එකේ වෙනස් වෙන්නේ කොයි වගේද කියන එක. ඉතින් දෙවෙනි එක අපිට බලා ගන්න හම්බෙන්නේ 195.9ක් විදිහට. තව එක ෂොට් එකක් තියමු අපි. ඉතින් තුන්වෙනි ෂොට් එක අපිට බලාගන්න නම් 211.5ක් විදිහට. ඉතින් ඔය විදිහේ තමයි අපි එකින් එක ෂූට් කරොත් බලාගන්න නම් අපි බලමු මේකෙන් එක දිගට ෂූට් කළා මේක ඇවරේජ් එකේ කොයි වගේද වෙනස් වෙන්නේ කියන එක. ඉතින් ගන්න එකේ ෂූට් කරාට පස්සේ අපිට ඇවරේජ් එකේ බලා ගන්න නම් 182.5ක් විදිහට අපි බලමු මේක ඩේටා සෙට් එක අරගෙන මේකේ කොහොමද FPS එකේ වෙනස් වෙලා තියෙන්නේ කියන එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් 212 205 292 197 ඔය විදිහට 200ට ආසන්න අගයන් තමයි ගොඩක්ම තියෙන්නේ. ඉතින් ඔය විදිහට මම ෂොට්ස් තියලා තියෙනවා 60ක් විතර මම හිතන්නේ 60ක් 66ක් තියලා තියෙනවා. ඉතින් ෂොට් 66කම
FPS අගේ average එකනම් අපිට 182ක් විදිහට බලන්න ලැබුණේ. ඉතින් ඔන්න තමයි මේකේ FPS අගේ වෙනස් වෙන්නේ. ඉතින් අපි මේකේ outdoor shoot කරලා බලමු මේකේ accuracy එක කොයි වගේද කියන එක. ඉතින් outdoor shoot කරද්දී මම පාවිච්චි කරන මෙන්න මේ වගේ targets වර්ග කීපයක්. ඉතින් එකක් තමයි මෙන්න මේ rigid foam board එක. ඉතින් අපි බලමු මේකට shoot කරලා rigid foam board එක hit කරන් යන්න තරම් මේකේ power එකක් තියනවද කියන එක. ඒ වගේ මේ වගේ targets දෙයක් පාවිච්චි කරනවා. මේ වගේ cups පාවිච්චි කරනවා සහ අවසාන වශයෙන් මෙන්න මේ වගේ color changing target board එකක් පාවිච්චි කරනවා. ඉතින් මේකෙදි වෙන්නේ අපි bullet එක shoot කරලා පස්සේ bullet එක වදින තැනට අනුව මේකේ color එක වෙනස් වෙනවා. ඉතින් අපි බලමු මේක shoot කරලා කොහොමද වෙන්නේ කියන එක. ඉතින් බලන්න පේනවා ඇති මේකේ කලයක වෙනස් වෙලා තියෙන. ඉතින් මේ වදින තැනනෝ කලයක වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ 80 ගින රවුමට වැදුනොත් කහ පාටින් තමයි කලයක වෙනස් වෙන්නේ. මෙන්න මේ 60 ගින රවුමට වැදුනොත් නිල් පාට, 40 ගින රවුමට වැදුනොත් රතු පාට සහ 20 ගින රවුමට වැදුනොත් කොළ පාට විදිහට තමයි මේකේ කලයක වෙනස් වෙන්නේ. ඉතින් අපි බලමු outdoor shoot කළා මේ ගන්න එකේ performance කොයි වගේද කියන එක. ඉතින් මුලින්ම අපි shoot කරමු අපේ rigid foam target එකට. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ටාගට් එක බලන්න ලැබෙන්නේ අපේ ෂූටින් රවුන්ඩ් එකෙන් පස්සේ. ඉතින් අපි දැන් ෂූට් කරමු මේකේ semi mode එකෙන් මෙන්න මේ ටාගට්ස් දෙකට. ඉතින් මේ වෙලේ මම ෂූට් කරන්න යන මගේ කප්ස් වලට. ඉතින් කප්ස් වලට ෂූට් කරන කලින් තව දෙයක් කියන්න තියෙනවා. මේ ගන්න එකේ සයිස් එක අපිට වෙනස් කරන්න පුළුවන්. සාමාන්‍ය සෙන්ටිමීටර 81ක් 94 වගේ ප්‍රමාණයක. ඒ වගේම ගන්න එකේ weight එක ගැන කතා කරොත් කිලෝ 1යි ග්‍රෑම් 280කට ආසන්න weight එකක් අපිට මේ ගන්න එකේ බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු එහෙනම් මේකෙන් paper cups වලට ෂූට් කරලා මේකේ accuracy එක කොයි වගේද කියන එක. ඉතින් දැන් අපි ෂූට් කරන්න යන්නේ color changing target board එකට. ඉතින් ඔන්න ඔය දෙත්තම HK416D ජෙල් බ්ලාස්ට් ගන්න එකේ ෂූටින් පර්ෆෝමන්ස් අපිට බලාගන්න ලැබෙන්නේ. ඉතින් දැන් වාට හොඳ අයිඩියාක් හම්බ වෙනවා ඉතින් HK416D ජෙල් බ්ලාස්ට් ගන්න එක මොන වගේද කියන එක. ඉතින් මේ ගන්න ගත්තාට මිලදී ගන්න පුළුවන් ජෙල් බ්ලාස්ට් ශ්‍රී ලංකා වෙබ්සයිට් එකෙන් හෝ එහෙම නැත්නම් ෂෝරූම් එකට ගිහලා වාට පුළුවන් මේ ගන්න එක්ස්පීරියන්ස් කරලාම මිලදී ගන්න. ඉතින් කොහොම ගත්තත් වාට පුළුවන් CG05 කියන ඩිස්කවුන්ට් කෝඩ් එක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් 10%ක ඩිස්කවුන්ට් එකක් එක්කම මේ ගන්න එක ඔයගේ දෙත්තම ගෙන්න ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ ගන්න එක ගැන වාගේ ඉතින් හැම දෙයක්ම පල්ලයක් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන් යන්න. ඒ වගේම ඔයාගේ යාළු ඉන්නවනම් මෙයාගේ toy guns වලට ආස කරන යාළුවට දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඉස්සරහටත් මෙයා වීඩියෝස් බලන්න කැමති නම් කැප්ටන් කාඩ් subscribe කරන්නත් අමතක කරන්න බෑ. ඉතින් ගිහින් එන්න. තවත් දවසක මෙයාගේ වීඩියෝ එකකින් අපි ඉක්මනට ආමු. මේ දෙක හැම දිනාටම සුබ දවසක්.